ඉදිරි වසරක කාලය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කාර්යබහුල වසරක් වී ඇති බවට තොරතුරු වාර්තා වරවා. ඕස්ට්‍රේලියා, පකිස්තාන සහ ආසියානු කුසලාන තරගාවලි සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වයේ දරන අතර ලෝක කුසලානයට අමතරව ඉන්දියාව, බංගලාදේශය සහ නවසීලන්තය යන රටවල් වලට සංචාරයන් සඳහා ඉදිරි මාස 12 තුළ ශ්‍රී ලංකාව නියැලීමට නියමිතයි. මෙම තරගාවලි තහවුරු කළ සංචාර වන අතර ක්‍රිකට් පාලක සංගම් සමග සාකච්ඡා අවසන් වූ පසු තවත් තරගාවලි එකක් හෝ දෙකක් ඒ අතරට එක්වනු ඇති. මෙවර ආසියානු කුසලානයට සත්කාරකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට එක්වනු ඇත. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය මීට පෙර ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණේ පසුගිය දෙසැම්බර් මාසයේදී වුවද මේ වසරේ අගෝස්තු මාසයේදී තරගාවලිය පවත්වන්නට සංවිධායකවරුන් තීරණය කර තිබුණි. ආසියානු කුසලානයට පෙර එම තරගාවලිය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි උනන්දුවකින් පසු වූ බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින් හට අලුත් අත්දැකීම ගෙනදෙන T10 තරගාවලියක්ද මෙරටදී පැවැත්වීමට නියමිතයි. ඉන්දියාවේ පසුගිය තරග මාලාවෙන් පසු ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග දෙකක් සඳහා බංගලාදේශයේ සංචාරය කිරීමට සිදුවනු ඇති. ජුනි මාසයේදී ඕස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග පහක් හා 20-20 තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඉන්පසු ලබන ජූලි සහ අගෝස්තු මාසවලදී පකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග තුනක් මෙරටදී පැවැත්වීමට නියමිතයි. 20-20 තරග කිහිපයක්ද එම තරගාවලියට ඇතුළත් කිරීමට පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා පැවැත්වෙන බව සඳහන්. මෙවර ආසියානු කුසලානය අගෝස්තු 27 වනදා සිට පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයටද සත්කාරකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවයි. 20-20 ලෝක කුසලානය ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව නැවතත් එක්දින තරග පහක් හා 20-20 තරග තුනක් සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි. පෑයම් පෑ අලුත්තන දෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබටත් දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.